හොරු යවන්න එපා. ඩීල් කාරයෝ, මංකොල්ල කාරයෝ, බාර් කාරයෝ මුන් යවන්න එපා. ඡන්දේ ලං වෙනකොටම බඩු මල්ලක් කුස්සගෙන ගෙවල් වලට යනවා. හොඳ දැක්මක් තියෙන මිනිස්සු. මේ රටට නව ජවයක් ඇති කරන මිනිස්සු. රාවණ රජතුමා වලින් ඇටිටලාවත් අපේ තීරණ රැඳෙන්නේ එක එක්කෙනාගේ ප්‍රතිපත්ති අනුව. තෙරුවන් සරණයි ඔබ සෑම සියලුම දෙනාටම. මම ස්ථීරව ඇත්තටම පක්ෂයක රැඳිලා ඉන්න භික්ෂුන් වහන්සේ නමක් නෙමෙයි. මොකද එහෙම ඉඳලා වැඩක් නැහැ. අපේ තීරණ රැඳෙන්නේ එක එක්කෙනාගේ ප්‍රතිපත්ති අනුව. පක්ෂයක් තීරණය වෙන්නේ ඒ එහෙමමයි එක එක්කෙනාගේ ප්‍රතිපත්ති අනුව. ඔබටත් මම ආරාධනා කරනවා එහෙම කෙනෙක් වෙන්න. අම්මා තාත්තා අපේ පවුලේ පොහොට්ටුව UNP JVP නැත්නම් ඔය ස්වාධීන පක්ෂ එහෙම කියලා ඔබ තීරණවලට එළඹෙන්න එපා. ඔබ තීරණවලට එළඹෙන්න මේ රටේ කටයුතු කරපු විදිහ අනුව හිතලා තීරණවලට එළඹෙන්න. ඒක UNPද පොහොට්ටුද JVPද නැත්නම් ඔය සුළුතර මොක්කරි පක්ෂද දුරකථනයේද ඒ මොන දෙයක් ගැනවත් නෙවෙයි හිතන්න ඕන මේ වෙලාවේ. ඔබ හිතන්න ඕනි පුද්ගලයා ගැන. පුද්ගලයා කවුද? ඔහු මේ රට වෙනුවෙන් මොකද කරලා තියෙන්නේ? අන්නේ ගැන හිතලා ඔබ කටයුතු කරන්න. සමහර විට එහෙම කෙනෙක් නැති වෙන්න පුළුවන්. එහෙනම් ඉතින් ඡන්දේ නොදී හිටියාම ඉවර. එහෙම කෙනෙක් නැත්තම් ඡන්දේ නොදී හිටියාම ඉවර. මම මේ වෙලාවේ කියන්නේ ඔබ දැන් දන්නවා කුඩුකාරයෝ කවුද, බාර්කාරයෝ ටික කවුද, ඩීල්කාරයෝ කවුද, හොරු කවුද, මංකොල්ලකාරයෝ කවුද. ඔන්න ඒ කණ්ඩායම දැන් ඔබ හඳුනගෙන ඉවරයි. ඔබ ඒ කණ්ඩායම මේ පාර ඉවත් කරලා දාන්න. මෙයාලා මේ පාර්ලිමේන්තුවට යවනවා කියලා කියන්නේ මේ රට කාලකන්ණි කරලා දානවා, විනාශ කරලා දානවා. මේ රටේ හොඳ ප්‍රතිපත්තිගරුක රාජ්‍ය නායකයෝ බිහි වුණා, පාලකයෝ බිහි වුණා. නමුත් මේ වටේ ඉන්න 225 ඉන්නේ. ඔය 225 මේ පාලකයාගේ උළු කන. මම නම් දකින විදිහට දුටුගැමුණු රජතුමා වලින් නැගිටලා ආවත්, ඊළඟට රාවණ රජතුමා වලින් නැගිටලා ආවත් මම නම් හිතන්නේ මේ පරණ සෙට් එකම ආපහු ආවොත් මේ රට ගොඩ ගන්න පුළුවන් වේවි කියලා. ඒ කියන්නේ 225ට ඕන විදිහට වැඩ කරන්න සිද්ධ වෙනවා. එතකොට එහෙම කාලවකවානුවක් තුල දිවි වෙනවා නම් රාවණ රජතුමා කිසිම ප්‍රයෝජනයක් නැහැ ඒත්. ඒක නිසා ඔබට මෙන්න වාරයක් ඇවිල්ලා තියෙනවා. මේ 225 අතරට යම්කිසි ප්‍රතිපත්තියක් තියෙන මිනිස්සු, හොඳ දැක්මක් තියෙන මිනිස්සු, මේ රටට නව ජවයක් ඇති කරන මිනිස්සු, මේ රට හදන මිනිස්සු, මේ රට සංවර්ධනය කරාගෙනියන මිනිස්සු. හොරු යවන්න එපා. ඩීල් කාරයෝ, මංකොල්ල කාරයෝ, බාර් කාරයෝ මුන් යවන්න එපා. මුන් ගෙදර යවලා දාන්න. ඔබට දැන් වගකීමක් තියෙනවා මේ රට ගැන හිතලා යම්කිසි තීරණයක් ගන්න. අපි දන්නවා කවුරු ඔතනට ආවත් ඔය 3-2 බලය කියයි වගේ එක එක බලය හදාගන්න මිනිස්සු එක එක දේවල් කරනවා. ඒ නිසා පරණ පිටිසේ ඉන්නවනේ එයාලා ගැන හොඳ අවබෝධයක් දැන් ඔබට තියෙනවා. ඒ නිසා එහෙම හොඳ අවබෝධයක් ඇතුව මේ වෙලාවේදී ඔබ මෙදාපාර ඡන්දය පාවිච්චි කරන්න. පක්ෂ අවශ්‍ය නැහැ. පුද්ගලයා ගැන හිතලා ඔබ ඡන්දය පාවිච්චි කරන්න. මොකද ඔතනට ගියාම ඔක්කොම එකට ඉන්න හොඳ සමාජිකයෝ ටික. අපි තමයි පට්ටපල් මෝඩයෝ ටික. ජනතාව තමයි පට්ටපල්ම මෝඩයෝ ටික. එතන ඉන්නේ හොඳ යාළුවෝ කණ්ඩායම. 225 හොඳ ගජමිත්‍රයෝ ටිකක් ඉන්නේ. ඒක නිසා රටට, සමාජයට, ජාතියට, සම්බුද්ධ ශාසනයට, සමස්ත රටටම යම්කිසි සේවයක් කරන්න පුළුවන්, සේවයක් කරලා තියෙන
මනුස්සෙක් තෝරලා උතන්ට යවන්න. ඔය තුනෙන් දෙකේ බලය නෙමෙයි මොන බලය ගත්තත් ඔය කණ්ඩායම කරන දේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. ඒක නිසා යම්කිසි හෝ රටට සේවයක් කරපු මිනිස්සු ඉන්නවා නම් යම්කිසි ප්‍රතිපත්තිගරුක මිනිස්සු ටිකක් ඉන්නවා නම් ආන්නේ මිනිස්සු කවුද කියලා ඔබ දැනගෙන ඇති. ආන්නේ අය මෙදාපාරට තෝරලා යවන්න. අර පිස්සෝ ටික කාලකන්නි ටික හොරු ටික මංකොල්ලකාරයෝ ටික ඔක්කොම ටික මෙදාපාර පන්නලා දාන්න. ඔබේ වගකීම එක ඔබට පුළුවන් ඒ දේ කරන්න. නැත්තම් පහුගිය දවස්වල හිටියා ඡන්දේ ලං වෙනකොටම බඩු මල්ලක් කුස්සගෙන ගෙවල් වලට යනවා. මේ අවුරුදු ගාණක් තිස්සේ මිනිස්සු හිටියා කන්න බොන්න දෙයක් තිබ්බද? මේ මිනිස්සු මොකද කළේ? මේ මිනිස්සුන්ට ගමට සංවර්ධනයක් වුණාද? ඒ මුකුත් බලපු නැති මිනිස්සු ටික ඕන යනවා ඡන්දේ ලං වෙච්ච ගමක් මල්ලක් කුස්සගෙන අනේ අක්කේ මල්ලියේ නංගියේ කියලා කරට අත දාගෙන කොහොමද මචං කී කී කතා කරනවා. ඔන්න ඔය සෙට් එක ඔබ දැන් මේ වෙනකොට අඳුනගෙන ඇති. ඔය ටික ගෙදර යවල දාන්න. ඔය ඔබ ඔබ රවටම පිරිසක් හිටියනේ. ඒ රවටම පිරිස කවුද කියලා ඔබ අඳුන ගන්න. ඔය ඡන්දේ ලං වෙච්ච වෙලාවේදී ඔබේ ගෙදරට ආපු මිනිස්සු ඔබට ආදරේ තියෙන මිනිස්සු නෙවෙයි. ඡන්දේ නොමැති කාල සීමාව තුළ ඔබේ දුක සැප කවුරු හරි ඇවිල්ලා හෙව්වනම් ඔබේ ගමේ සංවර්ධනයක් ගැන හෙව්වනම් ආන්නේ මිනිස්සු තෝරලා ඒ මිනිස්සුන්ට ඡන්දේ දෙන්න කමක් නැහැ. එයා පක්ෂ වැඩක් නැහැ. මොන පක්ෂි වුණත් කවන්නේ එයාට දෙන්න. ඒක නිසා ඔබ මේ මෙතන දැන් හදා ගන්න ඕන කාලේ දැන් ඇවිල්ලා තියෙන්නේ. මේ මෙතනින් හිතන්න ඕන කාලේ දැන් ඇවිල්ලා තියෙන්නේ. ඒක නිසා අපි ඔබට දිගින් දිගටම ආරාධනා කරන්නේ ඒ පුද්ගලයා වෝට්ටු වෙන්න පුළුවන්, UNP වෙන්න පුළුවන්, තව තියෙනවා JVP තියෙනවා, සමගි ජන බලවේගය දැන් අලුත් පක්ෂයක් ඇවිල්ලා තියෙනවා. ඔය වගේ අපි කියන්නේ තව සුළුතර පක්ෂ තියෙනවා. ඔය මොන පක්ෂි වුණත් කමක් නැහැ. ඔබ මිනිස්සයා කවුද? ප්‍රතිපත්තියක් තියෙන මිනිස්සෙක්ද? වැඩ කරලා තියෙන මිනිස්සෙක්ද? ඔන්න හිතුවා තේරුවා ඒ අදාළ දවස ගිහිල්ලා ඡන්දෙ දාන්න. පස්වෙනිදා එදාට යනකොට තව කාරණයක් ඔබ මතක තියාගන්න. අර සෞඛ්‍ය රෙගුලාසි වලට යටත්ව ඔබ යන්න. ඒ නීති පද්ධතියන්ට එකඟව වැඩ කරන්න. ඡන්දෙ දුන්නා වගේ නෙමෙයි, මිනිස්සු කරගන්න ඕන දේ කරගත්තා. දැන් ඔබ මැරලා ගියත් ප්‍රශ්නයක් නැහැ කියන මිනිස්සු බිහිවෙන කාලය වැඩි ඈතක නෙමෙයි. සමහර විට මේ ඡන්දෙ ඉවරෙච්ච ගමන් රටම ලොක්ඩවුන් කරලා දාන්නත් පුළුවන්. එහෙම වෙන්නත් පුළුවන්. ඒක අපි දන්නේ නැහැ නේ තීරණ මොනව වෙයිද කියලා. ඉතින් ඒක නිසා ඔබට ආරාධනා කර සිටිනවා ඡන්දෙ දාන්න යන දවසෙත් ඒ අවශ්‍ය කරන නීති පද්ධතියන්ට එකඟව වැඩ කරන්න, මාස්ක් එකක් දාගෙන යන්න, මීටරේ දුර පවත්වගෙන ඒ කරන දේවල් කරන්න. ඔබට මෙන්න මෙතන පාදගෙන එදා දවසට ගිහිල්ලා ඡන්දෙ දාන්න. කලින් කිව්වා වගේ හොරු මංකොල්ලකාරයෝ, ඩීල්කාරයෝ, බාරකාරයෝ ඔක්කොම ටික පන්නලා දාන්න, වැඩක් නැහැ. ඒ ඔබේ පක්ෂයේ කෙනා වෙන්න පුළුවන්, ඒ මොකුත් අදාළ නැහැ මෙදාපාර. මෙදාපාර ඔබ හිතන්න, රට ගැන හිතලා ඡන්දය පාවිච්චි කරන්න කියලා අපි ආරාධනා කර සිටිනවා. එහෙනම් ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.